ප්‍රශ්නපත්තර අංක විසිතුන සඳහා වන පිළිතුරු සාකච්ඡාව පළුව පළමු ප්‍රශ්නපත්්‍රය සඳහා විය වන නිවැරදි පිළිතුරු තිරේ දැක් වෙනවා එය සටහන් කරගන්න ප්‍රශ්න සාකච්ඡාවට අපි දැන් යොමු පළවෙනි ප්‍රශ්නය යොමුවෙලා තියෙන්නේ වලාකුළු පරිගණනය හා සම්බන්ධව ලාකුළු පරිගනය කියලපි කියන්නේ වලාකුලක් කියල කියන්නේ විශේෂිත තාක්ෂණයක්කින් නිර්මාණය වෙලාතියෙන ජාලයක් එதோට සාමාන්‍ය ජාලනියමාවලන්ට වඩා වෙනස් එනිසා මේ ජාලයක් තුළ සේවාවක් ගබඩා කරලතියන්න පුළුවන් කමතියෙන් ො පරිගණකවලට අන්තර්ජාලය හරහා මාර්ගගතව ඒ වලාකුලට සම්බන්ධ වෙමින් ඒ ඇති සේවාවන් පාවිච්චිට ගන්න පුළුවන්. තොට ජනප්‍රියව තොත් ලාකුල තුළ දක්්නට ලබෙනන සේවාවන් ආකාර තුනක් තියෙනවා එකක් මරදුකාංග සේවාව වලාකුල තුළ මෘදුකාංග ස්ථාපිතයි වලාකුලට මාර්ගගතව සම්බන්ධ විමින් ඒ මෘදුකාංග පාවිච්චි කරමින් අපේගේ වැඩ කරගන්න පුළුවන් අංක දෙක සංවර්ධන පරිසරය මෘදුකාංග නිර්මාණය කරන්න පරිගණක පද්ධති හදන්න ඕන කරන්න වූ සියල්ලූ බෘදුකාංග සහම මෙවලම් ස්ථාපිත වලාකුල තොේ වලාාකුලට සම්බන්ධ වනාා ඒ සේවාාවන්ටික භාවිතයට ගත්තා දෘඩාංග සේවා එතනද විශේෂිත දෘඩාංග හැකියාවක් වලාකුල තුළ ස්ථාපිතයි වලාකුලට සම්බන්ධවීම තුළ එම දුෘඩාංග හැකියාව පාවිච්චිට ගන්න පුළුවන් වෙනු තුළ මෙන්න මේ දීවල් තමයි සරලවකිව්වොත් වලාකුල ගැන කතා කරන්න ති අපි බලමු ප්‍රශ්නය අපි දීලතිෙනව විකල් පහතරක් ABCD පළමණටම දීලා තියෙනවා ඒ ඒවලින් කිය වෙලති නෝ මධ්‍ය ගතව දත්ත හැසිරවීමේ හැකියාවත් වලාකුළ පරිගණනේ තියෙනව ඒක හරි මොකද වලාකුළු තුල අපිට පුළුවන් කමතියෙනවා අපි හදන ගොුණු ගබඩා කරලාතිය. එතුට මදධ්‍ය ගතයි මොකද හේතු අපි මොන පරිගණකයකින් වලාකුල ප්‍රවේශකරත් ඒ අපි ඒ පරිගණක හැමේකදීම සෙව් කරන දේවල්, ගබඩා කරන දේවල් ගබඩා වෙන්නේ තනි එක තැනක වලාකුලේ. ඒ නිසා මධ්‍යගත දත්ත හැසිරවීමේ හැකියාව ලැබෙනවා. බීගෙනක ගත්තවොත් මුරදුකාංග සඳහාාවන්න පිරිිවය අඩුවීම. ඒක වෙන්නත් පුළුවනි. ද සමහර අවස්ථාවලද අපි ම්‍රදුකාංගයක් මලටාරගෙන සඳහා බෑකරන වට වඩා අඩුමුද ලකට වලාකුලක්ක ස්ථාපනය කර තින ්‍රදුකාංග පාවිච්චියට ගන්න ලැබෙන්න්න පුළුව. එනිසා B කියන වරණයක්ත් බ කියෙන විකල්පයත් නිවැරති. C දත්තවලා ආරක්ෂාව තහඋුරුවීම. ඒක අපිට එෙම්බම කියන්න බෑ මොකද වලාකුලක් තුළ දත්ත ගබඩා කරට පස්සේ ඒවැ ආරක්ෂාව තීරණය වෙන්නේ වලා குුල සඳහා කෙතරම් ආරක්ෂිත ක්‍රාමාර්ග අරගෙන තියෙන වද කියන එක මත්. ඒ නිසා හැමවිටම දක්තවලා රක්ෂාව තහවුරුයි කියලා කියන්න අපිට පුළුවන්කමක් නෑ. D. වේගවත් සැකසීමක් සිදු කළ හැකිවීම. ඒ ගැනත් අපිට විශ්වාසයෙන් පවසන්න බෑ මොකද හේතුව අපි වලාකුලක තියෙන සේවාවක් පවිච්චි කරමින් යම් කිසි සැකසීමක් කරනකොට තුළ ජාලයක් හරහා තමයි අපි ඒ පොසෙස් එක සඳහා වන විධාන දත්ත වලාකුලටයව. තුර ජාල සබදතාවේ තියෙන්න්න වූ දුර්වලතාවේ අනුව ජාල සබධතාවය මන්දගාමීමමි වීම වගේ සාධග නිසා පොසෙස් එක හැක්්‍රියාකාරීත්වය මන්දගාමී වෙන්න පුළුවන් එනිසා ඩී කියන විකල්පයත් අපිට ගන්න බෑ එතුර පළවෙනි ප්‍රශ්නය ඒහාබී තමයි නිවැරදි වෙන්නේ එනිසා පළවිනි වරණය නිවැරදි පිළිතුර වෙනු දෙවනි ප්‍රශ්නය යොමුවෙල තියෙන්නේ පරිගණකවල මතකයන් හා සම්බන්ධව වා්‍ය පහක්තියෙනවා නිවැරදි ප්‍රකාශයි අහනි. පළවිනික තමයි මතක දූරාවලියයක් පැවතීමෙන් පරිගණකේ දුතිකාචයනය වේගවත් කර ගත හැකි වේ. ඒ වැරදිවාක්ක්‍යයක් මොකද මතක දූරාවලියගේ ල අපි කිව්ේ පරිගණකයක් තුළ තියෙනවා විවිධ ගුණාංග සහිත මතකයන් ගණනවා. තුොන මතකය කියන දේ එක උපාන්ගේකින් නෙවෙයි සම්පූර්ණවෙන් එක රෙජිස්තර තියෙනවාට පසෙ නිහිත මතක රැම් රෝම් ඉට පස්සේ දුතිකාචයනයන් මෙන්න මේ වගේ ගණනාවක් එකිනෙකට වෙනස් ගුණාංග තියෙනයි ගණනාවක් එකතු වෙලා විවිධ විධ විදිහට තමන්ගේ දායකත්වේදමින් තමයි දත්ත රදවා ගැනීමම් ගබඩාවිීමම් සිද්දර. ඔන්න එලක්ෂණයට අයිකැනෙ මක දූරාවලිය තුර මතක දූරාවලිය කියන එක යම්කිසි මතගේක ගුණාංග වෙනස් කරන්න බලපෑමක් සිද්ධ කරන්නේ නෑ. එනිසා එක වැරදිී. අංක දෙක. වේගවක් නශ්‍ය මතක නිර්මාණයට දීරම් තාක්ෂණය නෑ. රම් ක්ෂණයේ තමයි එකකට පවිච්චි කලන මොකද ප ර්ගණකේතියන වේගවත්ම නශ්‍ය මතක තමයි එක රජස්තර අංක දෙක නී තමතක එතුර මේ දෙන්නව නිර්මාණය කර තියන්නේ ස් රැම් තාක්ෂණයෙන් එනිසායික වැරදි. රෝම් තාක්ෂණයේ භාවිතා කරනුව පටන මාත්‍ර මතක නිර්මාණයට පමණි. එතුර රෝම් කියන තාක්ෂණයෙන් තමයි හදල තියෙන්නේ රොම්ම එක ඇත්තම් පටන මාත්‍රර මතකය හැබැයි රොම් තාක්ෂණයම වැඩිදියුණුවක් තමයි අපිට ගක්න ලැබෙන සැලි මතක පෙන් Driveයි කිය. ඒ නිසා පමණී කියලා තියෙන නිසා අපිට අංකත්තුන වාක්්‍යය ගන්නත් බෑ. අංකහතර මතක දූරාවලියයක් පැවතීමෙන් පරිගණකේ පිළිවැය සහකාර්යක්ෂමතාව සමබර කර ගත හැකිවී. එක තමයි නිවැරදි පිලිතුර මොද මතක දරාාවලියයක් තියල තියෙන්නේ එකනෙකට වෙනස් ගුණාංග සහිත මතකයන් සමූහය එතොඩ එකේ ඇත්තම අරමුණ වෙලා තියෙන්නේ වේගවත් හැබැයි මිල අධිකයි වේගවත් මතක. ඒ නිසා වේගවත් බවාරක්ෂා කරලදීම සඳහා මිල අධික වේගවත් මතක අඩුධාරිතාාවනු. එවගේ මිල අඩු වේගේ අඩු මතකවලින් වැඩිධාරයිතාාවනුත් පරිගැකේ පවත්ව ගැනමින් සැක මේ මොහොතේ සැකසෙන්න ඕන කරන දේවල් අර අඩුධාරිතාවන්ට කිනේමින් දිගු කාලීනව ගබඩා වෙන්න ඕනේවා වැඩිධාරිතා මතක වෙත යවමින් කළමනා කරණය කර ගන්නවා පරිගණකයේ කාර්්‍යක්ෂමතාවත් හොඳ මට්ටමකති යද්දි පිරිවැත් සාධාරණව පවත්ව ග. එනිසා ඒ තමයි ඇත්තටම මතක දූරාවලියයක් පැවතිීමට හේතුව පවා. එනිසා හතර නිවැරදි. පසයුත්තරේ වැරදි තෙවන මට්ට මේ නීත මතක Dම් තාක්ෂණයේ නිර්මාණය කරයි එක වැරදි මට්ටම එක වුණත් දෙක වනත් තුන වුණත් නීත මතක හදන්නේ Sස්රම් තාක්ෂණයෙන් මයි. Dරම් තාක්‍ෂණය හදන්නේ රැම් එක සම්භාාවී පිවිසුම් මතකේ තමයි ඩීරැම්වලි නිර්මාණය වෙන් එනන් දෙවැනි ප්‍රශ්නිට නිවැරදි පිළිතුර උත්තරංක හතර එන ප්‍රශ්නංකත් වන එතනද තියෙනවා අෂ්ට මේය සංක්‍යාවක් සහ ශ්‍රද්දශමක සංක්‍යාවක එකතුව තර අපි දන්නවා එකම සංක්‍යාපද්ධතියකට ගිහල්ල තමයි මේ දෙන්න එකතු කරන්න වෙන්න තර අපපිට උත්තරයට ළඟා වෙන්න පුළුවන් අපි බසි කියන ශ්‍රද්දශමක සංක්‍යාවත් අෂ්ට මේ කරගම් එතුට ශර්ද්දශමක සංඛ්‍යවශ්ට මේ කරන්න එකයි ලක්කමක් දයි මේ ලක්කං හතරගින් ලිවිය යුතු මේ තියනෙ බි කියනික සඳහ වන දීම නිරූපණය දහයයි කොළ හ ස කියෙනෙකටන දීමේ නි රූපණය කොළ හයි බිඳදු දෙ. ඉන් පසවා දකුණ පැත්ති නං ලක්කං ස්ථාන තුන ැගින් මෙෙන් කලා හැමයි ලක්කං ස්ථානයක් සඳහම දශ මේ සංකියාව ලියලති එතුකොට නවා දෙසය හැත්ත හත අපිට පස්සේ හැත්ත පහට දෙසේ හත්ත හතර එකතු කරනවා පිතුර තුන් සිය හැත්ත එකක් ලෙස ලැබෙනු තුරුුවංකය අංක දෙක හතරනි ප්‍රශ්න එතමද කියල තියෙනවා ජලපවිත්‍රාගාරයකදී ජලය පවතින රසායනික සංයුතිය පාලනය කරන්න ඒකට abද කියලා රසායනික ද්‍රව පහක් එකතු කරනව එතකොට හැබැයි මේ මිශ්‍ර කිරීම හැම විටම එක මනුපාතයකට සිද්ධ වෙන්නේි නෑ ජලය පවතින රසායනික තත්වයනුව ඒ මිශ්‍රණ අනුපාතය ීරණය වෙනවල් ො ජලේතියන රසායිනික සංයුතියට අනුව සුදු සුවිදියට මේ ABCඩE මිශ්්‍ර කරන්න ස්වංක්‍රිය පද්ධතියක් යෝජනා කරලු තින් එහෙමනොත් මේකේ නාකරෘතිවලින් ඒකට හරියන්න නිවැරදියාකෘතිය කියලාපිට ගන්න වෙන්නෙ මොකක්. තුර පිළිතුළ ලෙසපි ගන්න පුළුවන් නියෝජිත පද්ධති මොකද නියෝජත පද්ධතියක් කියලා කියන්නේ යායට තියෙනවා අරමුණක් ඒ අරමුණ වෙනුවෙන් ඒ ඒ අවස්ථානු කූලව තමන්ගේ ක්‍රියාකාරීත්වය තමන්ටම පාලනය කරගන්න පුළුවන් කමක්තිී. න මෙතදත් නියෝජිත පදධතියක් අප පාවිච්චි කරන්න පුළුවන් ොකද හේතුව යාගේ අරමුණ ලෙසාපිට තියල තියන්න පුළුවන් රසායිනික සංයුතිය පාලනය කිරීම. එතුවට ඒ අනුව අවස්ථාන කූලවයේ ජල සාම්පල්ලක නැත්තන් ජලයේ තියන රසායිනික තත්ත්වය අනුව යායට පුළුවනි සුදුසු පරිදි ABCดีE මිශ්්‍ර කිරීම සිද්ධ කරන. ඒ නිසා නිවරදි උත්තරේ වෙන්න මෙතැනදදි අංයික. ma yaega adalah .ya o na निමාණ ගීම මෙධgen Peter wang යි utकna. naතා алori Mo мета හිත метаno Mo мета कोgo කියන मि ya na . සම්පලයක්තිේන මේකේ රසායනික සංයුතිය පාලනය කරන්න ABCD මිශ්‍ර කරන්න පුළවුන්ගේ විදකරම තියෙනවා අන්නේ අතරින් හොඳම ිශ්‍රවණ සංයුතිය තෝරගන්න ඕන කිවන ජන තාක්ෂණ අල්ගරිතමය අපිට ගන්න තිබ්බා. හැයි මෙතන කියලා තියෙන්නේ හම හොඳම එක හොඳම කම්බිනේෂන් එක හොඳම මිශ්්‍රණය කියල කතාවක් නෙමයි අවස්ථාවට සුදුසු මිශ්‍රණ. එකගැන පරිසර තත්ත්වය අනුව සුද්දුසු විදිහයට ක්‍රියාත්මකවීම. ඒ නිසා. ජන තාක්ෂ ඇල් ගොරිතමය කියෙනෙ එක මෙතැනැට සුදුසු වෙන්නේ නේ ගලපෙන්න්නේිනේ. හැඟුම්බර පරිගණනය කියන්නේෙ පරිශීලක හැඟීම්ක්ක වැඩිකිරීමක් න මෙතන වශ්‍ය වෙන්නේ ජලසාම්පලයටට අනුව මිශ්‍රණය තේරුම් ගැනීමක් නිසා හැඟුම්වර පරිගනය අදාලනෑ හරිත පරිගණනය කියලා කියන්නේ එක සංකල්පයක් පරිගණ කාකෘතියක් නෙවෙේ. හරිත පරිගණනය කියන්නේෙ පරිසර දූෂණය අවමුවන විදිහට යිICTM මෙවලම් භාවිතා කලන්න ඕන කියන සංකල්පය එනිසායි කොසිසේත් මදාල වෙන්නේිනෑ. වැරදි පිළිතුර අංක එක පස්සුනි ප්‍රශ්නි එතදි අපිට ලබාදීලා තියෙනවා බූලිය සමීකරණය පරිපතයක් ඒකට හරියන සමීකරණය හන් එතුර අපි මේකට අදාල පරිපත්තයට අදාල සමීකරණය සටහන් කරගත්තා හම මෙන්න මේක තමයි ලබෙන සමීකරණ හැවයි තුර අපිට පේනවා මේ සමීකරණය කොහවත් සඳහනක් නෑ ඒම අපි සුළු කරල බලමු මේ පිළිතුරකට කිට්ටුවෙන් මුලිමම පාවිච්චි කරන මේ හැමේකක් සඳහාම මේ පද තුන සඳහාම වෙන වෙනම Dමෝග ප්‍රමේ එතට මේ පලවිනිපදේ B අනුපූරකේට අනුපූරකයක් කේම නිසා B के කිසිම අනුපූරකයක් නැති වෙනවා A සහ C අනුපූරකෙක්ක ඉන්නවා තිත් දෙන්න දනලකුණු දෙගක් බවට පත්ව ඒවගේ මෙතනත් දනතිත් බවට පත්වෙනවා Aට a අනුපූරකයක්ේම තුළ අනුපූරකඉ වත්වෙනවා B සහ අනුපූරක සමග ඉන්නවා මෙ නතිත් ඒරගේමයි ලකුණ වෙනස්ුුණා Bී අනූරකේ අනූරකය අයින් වෙලා ගියා ඒ අනුපූරකේ විතරක් ඉතුරූුණ. එ තුර පිහැමති සේ දවාරයක් සඳහාාවන සමී කරන කොටස වරහන් තුළලිවීම වඩා සුදුසුයි එතකොට සුළුකිරීමේදී ෝෂ ඇතිවෙන්න තියෙන ඩ අවමයි. ඒ නිසා තමයි මෙතන දවාර තුනක් තියෙනවා එ දदවාර සඳහා වන සමී කරන කොටස් වෙන වෙනම වරහන්න තුළ ීරති. සසම පරික්ෂා කල බැලුවම පිටපේනොමේ පලවිණනි වරහන ඉවත් කරන්න පුළුවන් මොද ඩීමෝග ප්‍රමේක් සුළුණට පස්සේ වරහන තුළ තියන්නේෙ දනලකුණු පිටත තියන්නේෙ දනලකුණු ඒවගේම තමයි අන්තිම කොට සමී කන්න කොටසේ වරහනුත් ඉවත් කරන්න පුළුවන් හේතුව එතනත් වරහන තුළ සහ පිටත දනලකුණු තියෙන නිසා එනිසා ඉනග පියවරේදී එම වරහන් ඉවත් කරා හැබයි දෙවැනි සමී කරණ කොටස සඳහා වන වරහන් ඉවත් කරන්න බෑ මොද වරහන තුළ තිත් පිටත දනලුණු තිය තොටේ පදය වෙනම අයින් කරලා මේ පද පහ අපිට පුළුවේ කැමති විතිහයට කැමති අනු පිළිවෙලකට වෙනස් කරලා සු කරන්න. මොකද සියල්ලම එකම ලකුණේ සම්බන්ධව තියෙන නිසා. එතුට අපිට පේනවා ඒ අනුපූරකව දෙකක් තියෙනවා ඒවගේමබ පද දෙකක් තියෙන. එතුට එකම ජාතිය පදක් එකට එකතුකරොත් ලැබෙන පිළිතුර ඒ ජාතියෙන් එකට සමානයි. නිසා ඒ අනුපූරක දන්න ඒ අනරක ඒ අනුපූරක එකටත් B ධනී තනිබී එකටත් සුළුවෙනු. ඒකම මෙතන තියෙනවා ස. අනුපූරක ධන සම්පදය. එට පස්ස අපි ගත්තොත් එහෙම ස අනුපූරක දන අද සමස්ථපදය එකට. එතුට අපිට එතන තිපේෙනවා එතනට තියනව විශේෂිත ගැලපීමක් මෙ මේ කොටසව විතරක් අපි වෙෙන්කරලා ගත්තුවොත් මේ ගොල්න් එකට සුළු කරන්න ගත්තෝත් එතන තියෙනවා සමතිරික්ත තානියාය. හේතුව වරහණෙන් පිටඉන්නවා සී අනුපූර්රක ධන වරහන තුළෙ තියෙනවා අනුපූරකතිත එතු ඒගලාවල්ලදී අපිදන්න මේක සුළුවෙනවා ස අනුපූරකේට එනිසා නිවරදි පිළිතුල එන්නේ ඒ අනුපූරක ධන බී ධන අනුපූරක හයවැනි ප්‍රශ්නය එතනොදී අංකිතාාර්ථිකය පිළිබඳවාක්‍ය කීපයක් දීලා තියෙනවා ඒ අතුරෙන් අප අහනවා නිවරදි ප්‍රකාශ මොනමද කිය ලිමතියන ප්‍රකාශය තමයි ඒ කියන ප්‍රකාශය ඒකි කියනවා ඊ වෙලදාම සිදුකරන සෑමආයතනයක්ම පියෝ क्ලික් ආයතනව නෑ මොද වෙළඳ ආයතන වර්ග තුනකට අපිවෙෙන් කරනවා එක ජාතියක් තින ජුසාම්ප්‍රදායික වළඳ සංවිධාන එකන්නේ ව්‍යාපාරික ක්‍රියාවලි සඳහා ஐයිICීට වෙලම් කිසිේත් පාවිච්චි වෙන්නේ මාර්ගගතවෙලඳ සංවිධාන එකන්නේ යම් ප්‍රමාණයකට යිCTटी වලම් පාවිච්චි වෙනවා පෝලි සටයක් යි වලම් පමණෙ එකොට ඊවලදාාම සිද්ධ කරනවා ගෙනකින් අදහස් වෙන්නේ යම් වෙළඳ ක්‍රියාවලියයක් ආයතනය තියෙන ව්‍යාපාරික ක්‍රියාවලියයක් සඳහා යිCT භාවිතා කරෝත් ඒ එක ඊ වෙළදාාම වෙනු. එතු රායතනයේ සියලූම ව්‍යාපාරික ක්‍රියාවලි යිCT කරන්න වශ්‍ය වෙන්නේ නෑ එක ක්‍රියාවලියයක් හෝ යිIC මෙවලම්වරින් කරොත් ඒ එක ඊ වෙලදා හැබැයි. ක්‍රියාවලයක් දෙකක් විතර කයිට වලින් කරාය කිය යතන එක එක මාර්ගගතවලඳ සංවිධානයක් වෙනවා මිසක පියෝලික් වෙන්නිනෑ එනිසා අපිට කියන්න බෑ හැමතිස්සෙම පියෝලික් ආයතනයක් වෙනවා මයි කියන දෙවනි ප්‍රකාශය ගත්තොත් මාර්ගගතව මුදල් ගෙවා රතවාහන ඇනවුන් කිරීමේ පහසුකම්ම සපයන රතවාහන විකිනීමේ යෙදෙන සමාගමක් පියෝලික් ආයතනයක් කියලා සලකනවලු එතකට පියෝලික් ආයතනයක් කියෙනෙක අප ගත්තොත් එතන අපිට සලකන්න වෙනදී තමයි ියෝලි කිය කියන්නේ අයවතාවත් මතක් කරති එතනදි කියවෙන්නේ සියලු ව්‍යාපාරිික ක්‍රියාවලි ஐ මෙල அින් විතරණ වෙන. හැබැයි මාර්ගගත මුදල් ගව්වට රොතවාහනය ගෙන ඒම කියන වැඩේ කරන්න අපිට මාර්ගගත වෙබෑනි ඒට අපිට නැව සමාගමක් கோணෙනවා නැවනි යம்කිසි රදවනයක් ඇතුலை ලංකාවට නැතං රටට ගේනවි. නිසා රතවාහන විකුණ නවා කියන වැඩේදී හැම සියලූම ප්‍රොසෙස් එක සියලූම වැඩකට යුතු යිICට වලින් කරන්න බැරි නිසා ඒවා කියත් වරදිනවා. ශුද්‍රමූල්ල්‍ය නනායගෙවීම් සිදුකිරීම B2Cඒවානිික සඳහා භාවිතා කල හැකිව. ඕ සුද්‍රමූල්ලේ නයගවම් කියලා කියන්නේ අපිට අංකිත ක්‍රමයට මුදල් ගවරන්න පුළුවන් ක්‍රමය තර අපි කතාරයි ස්මර්ට් ෆෝන් ඒක තියෙන ඩිජිටල් ොලට් ඇ් එකක්තියෙනවා වනන් ඒහ රහා පිට පුළුවන් වෙනත් කෙනෙකුගේ ගිනුමකට මේ ශුද්‍ර මූල්ලෙන්න අය මුදලක් හවමාරු කර. එතුට ඒක ඒ ඕනෑ ආකාරයක නු දෙෙනක් සදහ පවිච්චිරන්න පුොල එක B2 B වෙන්න පුළුවන් Vට C වෙන්න පුළුවන් සට C වෙන්න පුළුවන් සට B වෙන්න පුුවන් ඒ නිසා ස කියෙනවාකය නිවැරදි. ඩී කෙනවාකයේ තියෙනවා අතත්ති වෙළඳ ප්‍රදර්ශන සංකල්පයදියුණු කිරීම මාර්ගතව්‍යපාර තුෙන් ලබි හැකිලා භාංශ හලනවන්න හේතුවක්ල ඕ. අපි ර්ගත වලද ප්‍රදර්ශන අත්තිවලඳ ප්‍රදර්ශනාගාරකෙ ල අපිකිව්ෙක් මාර්ගගත වෙළදාමේ යෙදීමට හදල තියෙන වෙබ්බඩවිවල තියන්න පුළුවන් ්‍රීචේක. එතුටඒකට පුළුවන් කමතියෙනවා ඒ වෙබ්බඩවියට ප්‍රවේශ වෙනයට එහි තියෙන බහන්්ඩ හොඳට බලාගන්න සවිස්තරාත්මකව බලාගන්න පහසුකම් සැපීම තමයි අපි කියන්නේ. අත්වවෙලඳ ප්‍රදර්ශනා ාර එතකට එක දියුණ වෙන්න දියුණුවෙන්නේ තාක්ෂණය වෙළදාම් සිද්ධ වන ගතිය වැඩිවෙේවි මොකදේක පාරිභෝගිකයාව ආකර්ශණය කරගන්න හේතුව එනිසා ඩත් නිවැරදිී තොර පස්වෙනි තුන්වෙෙන යඋත්තරය තමයි අපි තෝරගන්නේ සහාඩ නිවැරදී කියන යටති යොර සුත්‍රන මෝල්ල අයගවීම් අතත්තිවලඳ ප්‍රදර්ශනාගාර කියෙන වචනත් තිගේේ පැහැදිලි කරලා පෙන්නලා තියෙන ියු ්‍ර්णක හथ එතන සටහන් කොටසක් අපිට ලබාදීලා තියෙනවා ඒකට අදාල නිවැරදි පරික්‍රමා සටහන මොකක්ති කියලා යහැන් එතුට මමතිේ දාල තියෙනවා මේ සාටහනට අඳන්න පුළුවන් සයම්පූර්ණ පරික්‍රවා සටහන් මුලින්ම බූතාර්ථ පරිවර්තනය කළ යුතුයි ක कोෝස් කියන බූතාර්තයට අදාලව හදල තිෙනවා कोෝස් කියන නමින් සම්බන්ධ गया तोට මේ කෝස් කියන කට අදාලව තියෙනවා උපලක්ෂණ දෙකක් මුො පණ ටाइට සහ නේම් කියලා උපලක්ෂණ දෙකක් මෙතන දක්වල තියෙන නිසා එ දෙ එන්න සරල් උපලක්ෂණ නිසා ඒ විදිහටම මේකටත් ඒවා උපලැකි කර ටाइ ප්‍රාථමක ඇතුර බවටත් පත් කල තිබප එලන කැම්පස් කියන බूතාර්ථයගත්ත තීට අදාළව කැම්පස් කියලා හැදුව සම්බන්ධකයක් නේමාෝ කියන දෙන්න සල් උපලක්ෂණ එනිසා ඒව මෙතනත් උපලැකි කර Rෝ ඒක ප්‍රාථමික ඇතුර බවට පත්කර ටගත්ොත් කෝස් ුනිට් කියන බූතාාර්ථය වෙනුවෙන් හැදුව කෝස් යනිට් කියලා සම්බන්ධකයක් එතනත් කෝුනි නම් සහ කඩිට් කියන දෙන්න එකතු කරා උපලක්ෂර උපලැකි විදිහට යුනිට් නේම් පාතමක ඇතුර බවට පත් කර යන ලෙක්ෂ කියන භූතාර්ථය සඳහත් හැදුව සම්බන්ධකයක් එතනයිසි සහන් නේම් කියන දෙන්නාව උපලැකි වශයෙන් එකතුර එන්නයි ප්‍රාතමක ඇතුර බවට පත් එතනි නිවල වෙනවා බූතාර්ථ පරිවර්තන ඉලිගත්තුත් සම්බන්ධතා පරිවර්த்தනේ මුලින්මිගමු கோෝස්හ කැම්පස් කෝස්කැම්පස අතර සම්බන්ධ ගන්නකොට කෝස් කියන පැත්තයට තියෙනවා එක තිතතරුව එකෙන් කියන්නේ කැම්පස් එකකට கோෝස් අවමයකයි උපරිமேගො වගේම කැම්පස් කියන පැතිනො තරවක් දාලා ඒගැන්නේ එක කෝස එකකට අවම වශයෙන් ගත්තත් ඒවගේම එක කෝසකක් අවම වශයෙන් ගත්තත් උපරිම වශයෙන් ගත්තත් කැම්පස් කීපේක ඇති එතකොට අපිට භූතාර්ථ පරිවක්තනයේ දී ඕන වෙන්නේ උපරිමයට අදාළ ගණනයතාව විතර තුට ගණනීියතාව උපරිමවම සහිතෝ පෙන්නුවත් මෙතන අපි පරික්‍රමාසටහන සම්පූර්ණ කර ගන්නවන කරන්නේ සම්බන්ධතාවය ඒ ඒකද ඒක බහුද බහු බහුද කියනක විර. එතුොට ඒ ඳුන ගන්න වෙන්නේ අවමේ අමතක කරලා උපරිමය ගැන හිතීමෙන් විතර. තුොට ඒ විදෙඩී දුවොත් එක කෝස් එකකට උපරිමිය කැම්පස් ගොඩයි එක කැම්පස් එකකට උපරිමිය කෝස් ගොඩයි. ඒන සබඳතාව බහු බහ වෙනවා. ඒනිසා අලුතෙන් හදන්න වෙනවා සම්බන්ධකයා කැම්පස් කෝස් කියන නමින් පිටපත් කරන්න වෙනවා මේ වහු දෙකම ප්‍රාථමික ඇතුරු ඒගේම සබධතාවටත් උපලක්ෂණයක් තියෙන නිසා කියලා ත් මේක උපලකයක් බට පත්ිෝयනිත අර වගේමයි එක කෝසට උපරිමය को यूනි ගොඩයි එකෝනි එකට අවම උපරිම එකයිතු සබධතාවය ඒක බහු බවට පත් වෙන පිට කරන්න වෙන්න බහ කියන පැත්த்தට ඒක කියන පැත්த்தைේ ප්‍රාතිමික තුළ පිටපත් කරන්න වෙන என கோஸ் யூனிட் එකට පිට න්න වෙනවා கோ එක තිෙන டைाइ ආදන්තුக்க තුළ විදියට ප අපගත් සහ க்ර අතර සම්බන්ධය එ එතනත් பெண்ணල තියෙනවා පහ එක த்துண එක එකට අම වශයෙන් லெக்ர்னைாய் උපරිமே තුணයි लेක්चර් කෙනකු වම වශයෙන් කෝස් එකයි උපරිමේ පහයි තුළු උපරිමේ විතර කිතුුව එක කෝස එකට උපරිම लेක්चර්ස් ලා තුनाයි ැන ගොඩाයි එක लेච්चකට උපරිම කෝස් පහයි ගොඩයි බහ බව හිනිසා අලුතින් හදන්න වෙනවා कोෝස් लेක්चර්ය කියලා සම්බන්ධरය එක පිටපත් කරන්න වෙනවා කෝස් වගුවේ ප්‍රාතුමික තුරා ඒවගේම लेක්चර වගේ ප්‍රාතුමික තු ේ දෙන්න එකට එකගතුන හම මෙතැද සංයුක්තයක් හැද ොක දෙ එකක කෝස්ස එක කට දාලව එක ලෙක්ෂර ගැන නමතල න්න වශයවෙන්නේ නැති නිසා. අන්තිමට මගත්තුොත් කැම්පස් හ ලෙක්්චර කියන බූතාාර්ථයක සම්බන්ධයෙන් බලුවෝ එතන තියන්නේෙත් එක කැම්පස්කට උපරිමය ගොඩයි කලෙක්චර කෙනනෙක්ට උපරිමියත් එකයි. එනිසා එතන තියෙන්නෙත් ඒ බහු සම්බන්ධයයක් එතුවට බහු කියන පැත්තටයන්න ලෙක්චර කියන බූතාර්ථය ය නිසා පී කැම්පස් කියනගේ ප්‍රාථමික යතුර ලෙක්ෂරයට පිටපත් වෙන්න ඕන එසා Rරජයෝ කියන පාතමික යතුර අපි පිටපත් කර ලෙක්ෂර කියනකට තරම රතු පාටාකුරෙන් පෙන්වුවේ සම්බන්ධතා නිසා සිද්ධ වු වෙනස්කම් ආගන්තුක යතුරු ඔබට අදනගන්න පහසුවට තුර මෙන්න මේ විදිහට සම්පූර්ණ පරික්‍රමා සටහන සම්බන්ධක හයකින් සමන්විිත. මේයින් විදිහයටටද නිවැරදි උත්තර දකින්න තියෙන්නේ කියලා බැලුව අපිට අදනගන්න පුළුවන් මේකට අදාළ නිවැරදි පිළිතුර. ට හතරවැනි යුත්තරය තමයි නිවැරදිවම දකින්න තියෙන ලෙක්්චර ගෙන සම්බන්ධකය. අටවැනි ප්‍රශ්නී එතන දීර තියනවා සම්බන්ධකතුුණ ඒ හා පදනම් කරගැනීමින් සටහනක් මේ ඒ සම්බන්ධ කරමින් ස්කිවවල් කේතයක් ලියන්නයිති තුරපිංහන කේතය තමයි නිමල් පෙරේර හැර අනූපහයේ එකයි එකයි වසරේ උපන්දිනය ඇති කළමනාකරුවන් යටතේ සේවේ කරන සියලු සේවකයන්ගේ පමණක් නම සහ වැටුපගන්නලු. එතුර අපි ප්‍රශ්නයට එන්න කලින් මුලිම බලන්න ඕන අපි මේක මැනුවල හොයෙනවා නම්ොයි විදිහට හොයන්න එකතොට තමයි අපිනතුන ගන්න පුළුවන් මොනව දෝන කරන වහු ඒ කොයි විදිහ ගැටගහ ගන්න ඕනි අප අවශ්‍යතාවය තමයි නිමල් පෙරේර හැර මෙන්න මේ කියන වසරේ උපන්දිනය තියන කළමනාකරුවන් ඒගොල්ලු යටතති වැඩ කරන සේවකයිගේ නමයි වැටුපයි என අපිට වැඩ පටගන්න වෙනි මැනේජකනෙන ගුවට ගිහිල්ලා තු අප මනේජකෙනව ගුයි ල ෝන බද්ධදයක බර්ද්ධයක අනූපහයි එකයි අනූපහයි එකයි එක වෙ ෝන හැබයි නම නිමල් පෙරේර වෙන්න නොවනයගේ එෙන අපිට ගන්න පුළුවන් මෑන් IDඩ එක යි මෑන් IDඩියයකරගෙන්ට බැහැකිෙම එම්පලෝයිව වගට ය ොක එම්පල වගේ කොහෙවත් මන් IDඩ න එතැින් න්න වෙ ඩිපර්ටමන් කෝඩ් ට පස්ස අපිට කරන්න වෙන්නේ මේ මෑන් අයිඩ එක තියෙනඩකෝ් හොයා ගන්න ඕනා. ඒව නතක තියාගෙන ප කියියන්න ඕන එම්පලොයි වකෝට අන්න්‍යෙතකොට පුළුවන්කෝ සහිත එම්පලෝයි ලගේ නමයිවැටපයි ලබාගන්න එනම් වගුත් තුනම මේ කියන ඇස්කිවල් එකේ තියෙන්න වෙනවා දොටේ වකුතුන ගැටගහ ගන්න වෙන්නේ එම්පලෝයි ඩිපර්ටම් ප කෝඩ් හරහා ඩිපර්මන්් සහ මැනජමෑන්ඩ හර. ත කොන් දේසි එලියන්න වෙනවා නම නිමල් පෙරේරාන්න ඕන බව ඒකම උපන්දිනය අනූපහයි එකයි එක වන බව. එවගේම ඔන්න ඉගෙන කාරුණු ටිකයි අපි ගන්න වෙේ. තර අපි එක එක බැලුවෝ පලවෙනි ස්කිල්ල එක වැරදිී එකට හේතුව තයි එතන ෆෝම් කියනෙක අපට පේනෝ පාච්ි කරල තියන වගු දෙක් විතර ොට වගු දෙක් විතර එම්පලයි නේජ තර පාවිච්චි කලලා මේ විමසුම කරන්නව දෙවැනි විමසුම දත්වොත් එතනදී වගු තුනම පාවිච්චි කරලා තියෙන තුොට ෆම් පදයනි වැදිී එවගේම කෙටි යෙදුම් සහිතව තමයි අර්ථ දක්වල තියෙන්නේ හඳුන්නලා තියෙන්නේ වගු තුන සිලෙක්ට අපි බැලුවොත් නේම් සහසාරක කියන දෙන්න ගැන කිය වෙලා තියෙනවා තුර නේම් කියන එකක් අපිගත්තොතින් තියෙනවා මැනේජ කියන කෙත් තියෙනවා නේම් කියලා එම්පලෝයි කියන වගුව තිෙනවා නේ එතුොට ෆෝම් එකේ වගු තුනම තියෙනවා යින්ම්පලයි මනේජ දෙන්නම ෆොර්ම් එකයිඉ දෙදිද්දී අපිට සිිලෙක්ට එකේ නේම් කියල යන්න බෑ එතකොට දෝෂයක් කටගන්නවා මොකද මේ විමසුමට අඳන ගන්න බෑ මේ එම්පලයි වගයේ නේම් ද මැනේජ වගුවේ නේම් උපලැකියද කිය එරි පසි අපි තුන්වෙනි තැනට අාවුතින් එතන පාවිච්චි කරලති නවා නේම් ඇන් සැලරි එක වැරදිී මොකද සිලෙක් පදය සමඟ උපලැකි කීපයක් එනකොට කමාවක් ගල තමයි එබවෙෙන් වෙන්න ඇන් කියන පදලියන්න බෑොට හතරවෙනි සමනික්ම විමසුමගත්තෝ එතනත් අපි කලින් කතාදරපුූ ගැටලුව තිෙනවා සිලෙක්් පදලියල තියෙනවා නෑම් කියන වදචනය කෙලෙම්. එත ොඩී ට අහමතරව ඇතන හදිය න හරින පලෝයි න . නම් කියල තමයි ියන්නඕන. එම ලියලතිෙනවා කියල හිතුවත් ව්‍යයාපදේතුරායි ගැටලුවක් මතු වෙනවා වයා එම්තිත නම් අසමානයි නිමල් පෙරේර මෙ තිනසමානයි කියෙනක හැබයි එම්තිත නෑම් නෙම මේ අසමාන වෙන්න ඕන මනජව වගුව තින නේම්නේ තුරු මැනේජ සඳහා හදල තියෙනන කෙටියතුන තමයි ඊ. නිසා මෙතන එන්න ඕන ඊ තිතනේම් අසමානයි නිමල් පෙරේරා කිය. තුට පශස යුත්තරේ ගත්තොත් එතනත් මේ ගැටලුව තියෙනවා නේම් කියන එක නිකම්මලියන්න පිට බෑ ඒ එම්පලොයි වගුවෙන් ගන්නව නිසා එම් තිත නයම් කියලා එන්න ඕන හතුට විමසු දත්තත් විමසුමේ එතන නිවැරදිව තිබුණොත් හතුට මෙතන අපි අරගෙන තියෙනවා එම් තිත නේම් අසමානයි නිමල් පෙරේරා කිය එකතුට එම් තිත නේම් නෙමයි එතන එන්න ඕන තිසෙම ඊතිත න තුඩේ නිසා මේකේ නිවැදි පිතුරක් අපිට දක්නට ලබන්නේ නැහැ එතුට නිවැරදි පිළිතුරක්ගේ නිසා අපි සකස් කරලා හදාගම්. ඒතුළ නිවරදි පිතුර විදි අපිට ගන්න වෙන්නහමයි ෆෝම් කියන එක අපිට ලඉන්න පුුවන් එලෝEM ඩිපර්මජසිෙටගේ තියන්න වෙන්නේ අපිට නේම් එක ගන්න වෙන්නේ එ නිසා එම් තිත නයම් විදිහයටයි මෙතැන ලිය වෙන්න ඕන එම් තිත්ත නේම්කමා සලරි තුොර ව්‍යාපදෙන් ඕන එම්පලෝයිග නම නිමල් පෙරේරා නොවිය යුතුයි මෙතැන එම් වෙනුවට එ ඕන ඊ තිත නේම් තර බීදේගෙන එක කෙළිම පාවිච්චි කරන්න පුළුවන් මොකදේක තියෙන්නේ මැනේජ වගුව විතර සමානයි කිය දිනලිවත රුප්‍රතකමාදාන්න යමගොද දිනයක්න හිට පස්සේ උපලකි සම්බන්ධගේලීම හරිවෙනවා හතුව මැනේජ වගුවේ මෑන්යිඩ ඩිපර්්මෙන්ට වගුවේ මෑන්ඩට සම්බන්ධ වෙනවා සහ ඩිපාර්ටමන්ට් වුවේ ඩප කෝඩ්ඩ එක එම්පලෝයි වගුවේඩප කෝඩ් එකට හැරියනු එම් නිවැරදි උත්තරය අපි හතා ගත්තොත් මේ කියන උත්තරේ වෙනස් වෙන් ොනතැන් මෙතැනට එ නෝනා ඊතිම්තිත නේම් කියලා එම් තිත නේම් කියලා වගේ මෙතන්ටෙන් නෝන නැවතත් ඊ තිත නේම් කියලා ඒකෙන වෙනස්කම් දෙකර ගත්තොත් නිවැරදි පිළිතුර හදාගන්න පුළුව මවැනි ප්‍රශ්ණය එතන හරතියෙනවා එකනෙකට වෙනස් නියමාවලී සහිත ජාල දෙකක් සම්බන්ධ කරන්න උපකරණ එතවට මේ තියන උපකරණවල කාර්වාාර්යමන් පෙන්න්නලා තියෙනවා මංහසුළුවක් අපි පාවිච්චි කරන්නේ එකම නියමාවලී තියෙන ජාල දෙකා. ඒනනි රෞටරයකින් සම්බන්ධ කරන ජාල සියල්ලම එක පොටෝකෝල් වන්න වන එකන කම් computer ට ෙටවර් ගොක් හවි කරන්න පුළුව. කොද හැම ක ම් ුට network ෙටම තියෙන්නේ PIIP පටකෝල් එක. ි ජංගම දුරකතන ජාලයක් ගත්තු ඒ සඳහත්තියන නියමාවලී වෙනස්. හෙනිසා කොයිම වෙලාාවකොත් අපිට බෑ රෞව්ටරයක් අරගෙන ඒ එක කෙවනියකට පර්ගනක ජාලයක් සම්බන්ධ කරලා අනික් කෙවැනිට දුරකතන ජාලයක් සම්බන්ධ කරන්න බෑ. මොකද එතකොටේ දෙන්න නියමාාවලි දෙක ක්‍රයාත්මක වෙන ජාල දෙකක් නිසා. එතකොටේ නිසා මංහසුරුව කියන්නේ එකම නියමාවලී සහිත ජාලතමයි යායට සම්බන්ධ කරන්න පුුවන්. ාල කරන නාබිය කියන්නේ උපාග කීපයක් ැිනිකට සම්බන්ධ කරන්න පාවිච්ච කර උපකරනයක් සීචත් හෙමයි ප්‍රතිජනක කියන බෞතික ස්තරන්න ගෙනෙ ෑඩ පුළුවන් සංඥාවක් නැවත නිර්මාණය කිරීමේ හැකිය තර අප උත්තරේ වන්නේ දොරටු මං ගේට්වේ කියලා තියෙනවා එතුර උපාගයක් තින ගේටව එකක් මේක පටලගන්න පා ඩිෆෝල් ගේට්ව එක ඩිෆෝල් ගේට්වේ කියලා කියැන නිකක් නමක් විතරයි චාලය රෞටයට සබධ වෙලා තියන පෝට් එකට කිය හබැයි ඒහැර ගේට්වේ කියල වෙනම හාඩයාය එකක් තියෙන. ගේ්කට තමයි පුළුවන් නියමාවලී දෙකක තියෙන ජාල එකට සම්බන්ධ කරන එන අපිට පරිගණක ජාලයකුයි දුරකතන ජාලයකුයි එකට සම්බන්ධ කරන්න ඔන්නන් ගේන්න ඕනු පාන්ගේ තමයි දොරටු මං එමනැත්තං ගේට් ව තරුක්ත රංකය පහ දවිනි ප්‍රශ්න ගත්තොත් එතන හනවා ටේබල් තුළ පමණක් පාවිච්චි කරන්න පුළුවන් අනුපදේශ කේතේ ෘත්තරන්කගේවැෙන අංක දෙ හේතුවෙල් ස්පේසින් කියනෙක පාවිච්චි කරන්න පුුවන් ව වූ ඇතුළ විතරයි මුකද ලයින් කියෙ එක අපිට පාච්චි කන්න පුුවන් සුල ගනාවක් ඇතුළේ තිබේ පෙනවා ඒවගේම බෝඩ කියනෙ එකත් අපිට පුළුවන් උසුලන කීපයක් ඇතුළේ බG කල කියන එකත් ඒවගේමයි තොර සෙල් මර්ජන් කියලා අනුපදේ ශකේතයක් html වල නෑත රුත්තරය වෙන්නේ නිසා අංක දෙක ළනි ප්‍රශ්නය වලංගු विලාසිත් වෙලාසිතාවක් නොවන්නේ කුමක් දහනවා. එතකොට අපි පුළුවනි ෆොन्් කියනක් ෙන वाළංගුई.මොකද ොन्න්් කියනෙ එක කවරම සහරක් වෙලාාවට ඔබට මතක නැතුව හරි නත්තං වින ක්නය කියලා හිත ැකි. හේතු අප ගනගෙනනතියෙන , फन् साइ, न्මම නැත්ං කල. හැබැයි फොन् කියලා C වෙලාසිताාවක් තියෙනවා මේක පාවිච්චි කරන්න අපි එක वाර අකුරු ප්‍රමාණය, අකුරු වර්ගේ, කියන කරුණු දෙකම එකට දෙන්න පාවිච්චි කරන ක්‍රමය දැංුදාහරණය ගත්ත ෆෝ පහලවයිx ඒරිියල් එමෙනත්තන් සෑන්සෙල් තුන මෙතනින් කියන්න කකුරු ප්‍රමාණය පික්සල් පහළවක් වෙන්න ඕන ඒියල් අකුරෙන්ති යන්න බලන්න එහෙමත් බැරින සෑන්සෙ ලින්තිය ඔන්නේ වගේ එකවට සයිස් එකයි අකුරු වර්ගයයි දෙන්න ඕනනි නං පාවිච්ච කරන්න පුළුවන් ෆො ඒවගේ මනනිතෙන ලිස්ටයි් එතු අපි ගෙනන ෙන තින ලිස්ටाइල් මේ් ලිස්ටाइල් टाइ ැයි ලස්ට් ස්ටයිල් කියෙන එක විතරක් පාවිච්චි කරන්න පුුවන් එතනදත් ලයිස්තු හා සම්බන්ධ වෙලාසිතා කීපයක් එක වරදේ මෙතිනි ලිස්ටයිල් ස්කොයා ඉසයි කියති ඒතුො ස්කොයා කියනකින් කියනෙ හතරස්කොටු සලකුණ දාන්න ඒවගේම ඉන්සයිට් කියනකින් කියවෙනවා ඒ යිස්තු සඳහා යොබෙන විශේෂිට වෙලා සිතා ස්වරූපය ඒවගේම සංකේතයක් පාවිච්චි කරන්න ඕන නම් ඒටත් අපිට මේ පාර මේ විදියට එක වර URL එක දෙන්න පුළුවන් නි लिස් ाइ කියන්න වලංගු C විලාසිතාවක් වෙන එ මාर्ජින් සහ පැඩන් බොහම මත ඇතිවබටේවා අපේ බර බॉक्स මोඩल මාතෘකා වැටතේ කතා කර मार्िन පැඩින් කියලා C වෙලා සිතා දෙක් ති බैග राන් ලाइන් කියර C එකක් නෑ එනිසා උත්තරේ වෙන්නේ අංක එකොවැනි ප්‍රශ්නය ගලම් සටහනක් දීලා ඒයා ශවෙන්තමයි අපේ පිළිතුරු ආරති මේ ගැලිම් සටහනනි අල්ගොරිනිතම එක දිහා බැලුවොත් අපට පේනවා මේකේ සඳහන් වෙලා තියෙනවා ලූප දෙක තු එක ලූපය ක්‍රියාත්මක වෙනවාමින මේ විදිහයට අනිත් ලූපය මේ අතර ක්‍රියාත්මක වෙනවා එ අපිට පේනවා ඇතුළත ලූපය සමහර අවස්ථාවල පිටත ලූපය ක්‍රියාත්මක කරවීමක් තකින්න පුළුවන් විචල්න් ගත්තොත් එන් කියන්නේ ආධානය මත පදනං වන විචල්ලයක් එක් කියලා තියෙන්නේ ක්‍රමලයකකයාගේ විචල්ලයක් කට හැමතිස්සේ මොකද වෙන්නන්නේ ආධානයක් අරගනිමින් තමයි කේතයා රම්බ වෙන්නේ එමාධානය බිින්දුුවක්උමේ ඇල්ගොරිතමය අතරවේ බිඳුවක් නෝනො වයි කියලා විචල්ලයක් හද ගෙන ඒකට අර xක් වටිනාකමත් ආධානයක් එකට එකතු කරනු එත වට ඊරඟට බලනවා මේ එක් කියන වටිනකම හතරට වඩා වැඩි වුණත් තමයි වෛව ප්‍රතිධානය වෙන්නේ xක් කෙන් දෙකක් අඩුවවෙන්නේ වයිව නැවතත් වෙනස් වෙන සිත් එක්කේන එක හතරට වඩා අඩු නෝනොත් අන්න එතට නැවතත් ආධානයක් ඉල්ල ගැනිමින් එය බින්දුවක් නෙවෙයිනං වයගේ හදමින් නැවතත් සුපපුරුදු විිදියට ක්‍රියාත්මකවරු එතුරබි ගත්තවොත් පලවෙනි වාක්‍ය මේක තියෙන්නේ ඇල්ගොරිත මේ උපරිම වශයෙන් ප්‍රතිධාන හතරක් ලබාදය කියලා එතකොට මේ ඇල්ගොරිතම් එක ප්‍රතිධානයක් දෙන්න නම් එයා ක්‍රියාත්මක කරන්න ඕන පේළිය තමයි පින්ට් පයි වෙන කිසිම තැනකින් ප්‍රතිධාන නිනේ ප පයි කියන එක ප්‍රතිධානය වෙන්න නන් මොකක්ද සාධකය එක් විශාලයි හතර යස්වෙන්න ඕන එතකොට ඒවාගේම උපරිම වටගාන ගැන කතා කරන නිසා අසමානයි බින්දුව හැමවිටම යස් වෙන්න වන මොකද එ අසමානයි බින්දුව නෝවනා කියන්නේ උපරිම ප්‍රතිධනගාන නිවේ උපරිම ප්‍රතිධානගාන කියන්නේ මේ කොන්දේසිය හැමවිම පුනර් කරණයට උදෞ කරමින් තියන අවස්ථාව එතු අප හිතන්න ඕනේ ආධානය හැමවිටම දුන්නු ආදාානය බින්ඳුව නෙවි. ඒතකොට මෙයාට කොච්චර වටගානක් මෙයා නිසාම ගිහින් නවතින්න පුළුවනිද. හතුට එක් ආරම්භ වෙන්නේ දො හෙන් හැම වටේකදීම x දෙක ගාන අඩුවෙනවා x හතරට වැඩිනම් විතරයි පුනර් කරනෙවෙ තුරපි බැලුවෝ x දොලහයි ඉඩ පස්ස දෙක් කඩුනාම දහයයි අවස්ථාවතිනව දහය විශාලයි හතර නිසා අයි දෙකක් කඩුුණනාම අටයි අවස්ථාවතියනව අට විශාලයි හතර නිසා අයි දෙකක් කඩුනාාම හයයි අවස්ථාව තියනවා හය විශාලයි හතර නිසා අයි අවස්ථාවක් ලැබුණාම හතරයි එතනදි නවතිනව හතර විශාලයි හතර නොවන නිසා එතවට වට ාන ගනන් කරගත්ත වට හතරක් ක්‍රියාත්මක වෙන එතකොට එක නිවැරදි එනම් උපරිම වශයෙන් ප්‍රතිධාන ලැබෙන්නේ හතරක් විතරයි. එතෝට ප්‍රතිධාන හතරක් ඉවරුණාට පස්සේ මොකක් වෙන්න පුළුවනිද නැවත ආධාන ඉල්ලීමකට යනවා එතට ආදාන ඉල්ලීම අනුව තීරණය වීවි මොකද සිද්ධවෙන්න කියලා ත ඇල්ගොරිතමය අවම වශයෙන් ප්‍රතිධාන හතරක් ලබාද එක වැරදිී මොකද හේතුව පාරම්භක ආධානීම බිින්දුවක් වනුවත් එක ප්‍රතිධානයක් වත් දෙන්න වෙන්නේ නෑ ඇල්ගොරිත මේය අවම වශයෙන් ආධන පහක් ලබා ගැනී ඇල්ග රිතම අවම වශයෙන් කෙනකින් අදහස් වෙන්නේ ඉක් මනිම්ම නවතුුණනා කියෙනෙන් ඉක්මනිින්ම නැවතුුණු ගැන පලවිනි යාදාානිම බිදුදුවූුණනොත් යට ගන්න වෙන්නේ කාදාානයක් විතරයි ඇල්ගොරිත මේ රිෙනසංකියාවක් කාධානය කර හම නතර වෙනවරුණේ රිනසංග්‍යාවක් හින්දනේ බිින්දුुවාදාානයක රොත්තමයි නතරවි විශ තිස්දක තිස්සට හතරි සතරයනු වලංගු ප්‍රතිධාන සම්ූහයක්ළු ෙතුර වළංගු ප්‍රතිධාන ගෙනකෙන් අදහස් වෙන්න හිමන මේ ්‍රතිධාන ිගනි කුත්වෙන්න න ් ව කියන තැන තු ප් ව කියන තැනින් මේගනි කුත් වෙන්න නම් විශ්ස තිස් දෙක තිස්සට හතලි සතරගේල ප්‍රතිධාන හතරෙන්න්නො. එතු ප්‍රතිධානයක් හැදෙන්නේ කොහොමද වයි කියක් කියෙන හැදන්නේ වයිධනX ගැන මේදක්වාතිබුණු වයි වටිනාකමට අලුත් එක්සගේ එක තුවෙ වී තමයි හැදෙන්න්න ඕන. එ මුලින්ම හැදිලා තියෙනවා විස්සා එට ඒරද වට හදෙන්න්න ඕන විස්සට කියයක් එක තුවෙලාද වටේ ක්‍රාත්මක වෙනකොට පළවිනි වටේ ක්‍රියාත්මක වෙලා ඉවර වෙන කොට විස්සයි තු ඊළඟ වටේ ක්‍රියාත්මක වෙන්නේ x දයක් බවට පත් වෙලා ඒන ඇතුළටාපු ගමන් x දයෙන් දෙකක් කඩු වෙලා අටක් වෙනවා එන ඊළඟ වටින කම හැද ෝන y එක පළවිනි වට ඉ වර වෙනකොට y වෙලාදී පලවිණ වටේදී විසා මෙතනටාපු ගමัง x දහයක් වෙන්න න එොට අලුත් වයි හැදෙන් ෝඕන විස්සට දහයක් එකතු වෙලා ටඒ තිහක් වෙලා තමයි නැවතහලට ඇවිල්ල ප්‍රතිධානය වෙන්නන්. ඉළඟට ඒත්තිහට එක්ට පස්සෙ අඩු වෙනවා අටකට තිහට අටක් එකතුවෙලා තිස්සට කුයි හදෙන්න්නවොත්. න අපිට පේනවා විසට පස්සෙ තියෙන්නේ තිස් දෙක තියනෙවේ. ඒ නිසා මේක වෙන්න බෑ මොකද යම් ප්‍රතිධානයක් ලැබුණද ඊළඟ ප්‍රතිධානය හැදෙන්න්නවන පලවිනි ප්‍රතිධානයට දහයක් එකතුවෙලා. ඊළඟ ප්‍රතිධානය හ දෙෙන්න්නවනේ දෙවෙවැනි ප්‍රතිධානයට අටක් එක තුවෙ. ලඟ ප්‍රතිධානය දෙන්න ඕනට හයක් එකතු වෙලා මද හැමතිස්සෙම අලුත් වයි හැදන්නේ පරණවයිට එක් එකතු වෙලා තරප මේ වගේ දැක්කා කොයි විදිහට ද එක් වෙනස් වෙන්නේ දොළහයිද හැයි අටයි හැයි හතට අන්නේ රටාව නැති නිසා තමයි පහඋත්තරය ඉවත් කරේ. ධාතුමිනි ප්‍රශ්නය අහර තියෙනවා මේ ඇල්ගරිතම් එක නිවැරදිව නිරූපණය කරන පයිතන් කේතේ මොක්ද කියලා තර පලවෙනි එක්කෙන අපි ගත්තෝොත් ඒ කියන එක්කෙනා එයා නිවැරදිදකි අපි පරීක්ෂා කරමු ත්තරත් එක්ක එතුට ඒ කියන අපිට ගන්න බෑ ඒ වැෑරති එක වරදින්න හේ තුව මේ රතු පාටකරෙන් පෙන්නල තියෙන පේලිය එතු අපි අල්ගෝරරිිතම එක දිහා බැලුවෝ එ පටන් ගන්නකොට දොළහක් වෙනවා ඊට පස්සෙ කොච්චර වටගානක් ගියත් එ නැවත දොලහක් බවට පත් වෙන්නනෑ නමුත් මෙත නදී මේ කේතේ හැටියට අපි මේ ලකුණ කරගත්තු තිංගේ එහම කොයිවිදිහයටද ක්‍රියාත්මක වෙන්න කියලා තොර එකක් ලූපයක් වීනෝ මෙතනින් මෙතනටාවට පස්සේ මේ ප්‍රේලියෙන් නැවතත් මේකි හෙළටෙනවා. තර මේ පුනර්කරනටක සිද්ධ වෙනෝ යම් ලාවක කොන්දේසිී සත්්‍යය වුණොත් නැවතත් අපේනෝ මෙතනට එතනින් අපිෝ නැවතත් හරෝල යවනවා කොන්දේසිට. තරපිට පේනවා මෙයා වට හතරක් ක්‍රියාත්මක වෙලා නතර වෙලා ආදාානයක් ගන්නවා ඒ ගත්තට පස්සයා මෙතනට ඇවිල්ලා. දොළහක් කරල තමයි නැවතත් ඇතුළත ලූපයට හින්. නමුත් ඇල්ගොලිතම මේ හැටියට x දොළහක් වෙනවා පටන් ගන්න කොටම ඊට පස්සේ ආධධානයක් x හතකට වඩා අඩුයි කියෙ එක නොෝ වෙලා ආධානයක් ගත්තට පස්සේ නැවත කොන්දේසිය කිලිීම පරික්ෂා වෙලා එනවා නිසාක් xක් පවරුම දොළහ නැවත ක්‍රියාත්මක වන්නේ නෑ. බැයි මෙමලී වවොත් xක් පවරුම දොහකෙනක හැම වටේදීම. වත නවත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒ නිසා එක වරදින උත්තරය. දෙවනි කියනාගත්තොත් එතන අපිට කියන්න ගැටලුවක් නෑයක නිවැරදිවම පෙන් නැල තියනවා. ආදාන ලබාගැනීම පළවෙනි පේලියෙන් සිද්ධ කරල තියනම මෙතනද. ඒවගේ දෙවිනි පේලයේ දක්ට දොහපැවරුම සිද්ධ වෙනවා දැන් කලින් වගේ නෙමයි එක ලූපෙන් පිටත කොන්දේසිය නිවැරදිී එන්න සමානයිබින්දුව යස් වයි එකතු වෙනවා ත් වල් කොන්දේ ක් ා හතර යස්සුනොත් වයි ප්‍රතිධානයක්ක අඩුවීම ට ක්න පැවරුම දෙක කියන්නේ ක් පවරුම ක්රිණ දෙකට සමානයිනේ අපිගෙන ගෙනනතිීම පැවරුම් ලක්ුණේ මයිදුණ එකම විචල්ල හිටියෝ ඒයාව ඔන්න දකුණ පැත්තට කර්මෙත්තෙක් කරගෙන මේ වගේ ෂෝට් හැන් කෙටි කරන්න පුළුවන් වයි එක් එකතු වෙනවා ොට මේ ලූපයේ නැවතුන් හම අදාන ගැනමින් නැවතිගනට ය එනිසා බී නිවරති. ගෙන ත්තොත් එතැනදී දෝෂ සහිතයි මෙන්න මේ රත්තු පාටීන් පෙන්ඩල තින පියෙලිය නිසා හේතුව තමයි මෙතන ආධන ගැනීම හරි12 පැවරුමත් හරි මොකද ලූපේට ලියෙන්යායින්න ලූපකොන්දේසිය හරි ව නිර්මාණය වෙන ක්‍රමයත් හරි හැබයි ඊළඟට x විචාලයි හතර යස් කියන කොන් දේසිය වෙනුවට වල්ලකක් ලියන්න්නෙ නැතුව ෝයින් එකක් පාවිච්චි කරන්නේය ටේ ෆෝයින් එක පාවිච්චි කරන්න පුළුවනි මොකද වට හතර ක්‍රියාත්මක වෙන්න හද පු ූපයක්මේ. එතකොට රේං් ලීලතියනෙ දහයකමා දෙකමමා රෙන දෙක. එොට දහයිදන් දෙක දක්වා දෙකෙන් දෙකකාඩ වෙච්චි ටපල්ල එකක් හැදේ විමතේයනෙ හය අ්ට හය හතර. එතුොට මේ ලූප එක වැඩ කරනවා මුලින් දහය පවරනවා, ඊළඟට අට පවරනවා හය පවරනවා හතර පවරනවා. එතු අපි අර වගුවත් එක්ක සංසධනය කර ගත්තෝ අපිට පේනවා දහයියට හය හතර තමයි පැවරීමක් වෙලාතිීෙනම්. හතරකුත්මයක් ්‍රයාාත්මක වෙන බවක් අපිට පේනු. හැබැයි ගැටලුවතියෙන්නේ මේ ලූපක ඔන්න ආරම්භවනා අපිහිතම x දොළහක් වුණා ආධානය කරලතිබුණු බිඳුවක් නෙවෙයි වයි වටිනාකමක් හැදුනා හිට පස්සේ xගේ දහයක් වෙලා ඇතුළටාව අ කලින් හැදුණු වයි අගේ පෙන්නවා අලුත්ව x ව එකතු වුණා ආප්‍රවපාරක් මෙතැින් ඉහලට නෙන්නේ මෙනි නැවත ඉහටේමකයි වෙන මෙතැනින් තමයි උඩටයෙන්නේ අසත්තියෝ උොත්තමයි මෙතැ ටැවිිල්ල නැවති හෙටහැ වි එතකොට නැවත වටයක්කයා ඒවි එතුට ඊලඳවටඒවික් කියෙනෙක්කෙනාටක් වෙලා ඊළඳවටක් හයක් වෙලා ඊලඳවටවික් සතරක් වෙලා එ ඒවි දට ගත්තා හමනම් අවුලක් නෑ වැරත් දක්නේ. වැරද තියෙන් ෙවුන ධනයා ගන්න වාලුතුතෙන් ඊට පස්සේ එක බින්දුව නොවනෝ වයි අලුතෙන් හැදේවි මෙතනට ආපු ගමං නැවතවතාවක් මේට පල් එක හැදිලා වට හතරක් ක්‍රියාත්මක වේ හැබ අපි ගැලීම් සටහැන පරිීක්ෂා කල බැලුවොත් ඒේ එක්කුඩයි x විශාලයි හතර කියන එක යස් වුනොත් මුල්මවටේදී වට හතරක් දිවනවා දිව්වට පස්සේ x හතරක් වෙලානිෙ නවතින්. එොට තවකොච්චරාධාන දුන්නාත් ඒවා බින්දුව නොවනත් පිටත ලූප එක වැඩකරාට ඇතුළ ලූපප එක වැඩ කරන්නේ නෑ ඇතුළ ලූප් එක වැඩ කරන්නේ පටත ලූපේ ක්‍රියාත්මක වෙන පළවිනි වටේදි විතරයි. ඇයි එයා x හතරක් කරගෙන නැවතුනාට පස්සේ, ආ පව්වේ කොන්දේසිී ඇවිලා බලන කොටාත් x හතරමයි. හැබැයි මේෆෝයින්ක හෙමනිවේ. ඒක වට හතරක් ක්‍රියාත්මක වෙලා නැවතිලා ඊළඳාදානය අරගෙන නැවතත් මෙතනට ගිටු කරපු ගමක්, එයා නවත අලුතිෙන්ම මේ ටපල් එක හදලා දහය පවරමින් අට පවරමින් හය පවරමින්, හතර පවරමින් නැවතත් පට හතරක් කියන. ඒ නිසා, සී කියනෙක් කෙනා දෝෂ සහිතයි ගැලපෙන්නේ නෑ කියන තැනට. තුො එනිසා පිළිතුර වෙන්න බ පමණි කියන පිළිතුර පිළිතුරුවන්ක දෙක. දාහතරවෙනි ප්‍රශ්නී තු දාහතරවෙනි ප්‍රශ්නය පයිතන් කේතයක් දීලා තියෙනවා මේ කියන පයිතන් කේතයට අදාළව ප්‍රතිධානය මොකක්ද කියලාහනු. එත වට මෙතනත් ලූප දෙකක් තියෙනවා මේක පහසුවට මං තල ලකුණ දම්මා එතවට මේ ලූපය වතවතාවක් ක්‍රියාත්මක වවෙන්න පටන් ගැන මේ පින් පද අවසානයක් එක්කඒවගේම එම ලූප ඇතුළේ තවත් ලූපයක් फෝයින් ලපයක් හදලා තියෙනවා ඒක යටති එක පේලියයක් තිෙනතුට මේක ක්‍රියාත්මක වෙලා මෙතනට ආවාහම මේ වට ගණනාව ක්‍රියාත්මක වෙලා නැවතුනාට පස තමයි මෙතනින් ඉස්ස හටය නැවතවතාවක් केඒවාගේමයි ක්‍රාත්මක වේවිෝමතනනි උඩටවි ක්‍රමට තමයි මෙතනදී ය ක්‍රාत्මක ව එකට මේක ප්‍රතිධාන හැදනවි දිය ගැන බලන්න මම ඒක එක් හැම වටයක් සඳහම මේ විචල්ලයන්ට මොකද වෙන්න කෙනෙ එක අරගෙන තින් පරවිණ පේලිය ගත්තොත් එතැනදි එකට පවරල තියෙනවා in.txtr කියන මෝඩඩග f2ට පවරලා තියෙනවා outව.tx කෙනෙකෝතුො එතන්.tx කියන ගොුණුව තමයි මේ දත්ත ගබා කරන්න හතුට අහන්නේ කොයි විදිහටද මේක ගබඩා වීම වෙෙන්සයිකමෝ් මේ එකින් දත්ත ගන්න හිදා R modede අපි බලමු කේතतेේ පේලියෙ ක්‍රියාත්මක වෙන විදිී 4 in f1 කිහම මේක ක්‍රියාත්මක වීමී කතාව තමයි f1න් ගොුණ එකන් ඉ txpගේ පලවිනි பேේලි එල්ට පවරනවා මේ ලூප එක ඊළඟ වටයාාවම ඊළඟ பேේළිය පවරණවා ආයිමතනිආම ඊළඟ பேේළිය පවරනවා ඔය විදියට பேලි இவரරවෙච්ිගමං லூපය නතර වෙනும் तो එ පැවරෙන්න්න ප பேේලි thanන්තු සරූපේ ට න්තුුවකට ඉස්පලික්් එකක් දාලාපි කරන්න ඒ තන්තුවේ ඉරත් ලකුණ තියෙන තැන්වලින් ටපල් එකට කෑලි කෑලි කඩලා ගන්න.ඒවගේ මෙතනත් ඒෙමයි මෙන්න මේක තන්තුුවක් වෙන්න ඕන එයාගේ ලයිරතියෙන තැන්වලින් කෑලිකඩලා ටපල් එකක ගබඩා කරන්න. එතුට මෙතැතිත් ඉස්පලික්්ෙකල් ඒ අර්තම්මයි පාවිච්චි වෙලාති. ඒවගේම ට කියලා කියන්නේ මේක පැවරෙනවා ඇත්තේ වෙනක් දත්ත ප්‍රවෝපයකින් ඒ නිකිලයක් බවට පත්කර ගැනීම සඳහතමයි මේ අ ලියලති මෙතැන පරිින්පේලියෙන් කියවෙන්නේ F2 කියන ෆයිල් එකේ ගබඩා කරන්නලු තන්තුුවක් ඉරක් තන්තුුවක් ඉරක් නිකිලෑ ඔච්චරයි පළවෙනි තන්තුුව කියලා කියන්නෙ මොකටද මෙන්න මෙයාගේ බී එක කියන ටපල් එකේ බින්දුව සූචකේ තියනක මුලිින්. ඉරි කෑල්ලා. ඉලකට බ දෙක කියන ටපල්ලකේ එක සූචකේ තියන එක. ඉරිකෑල්ලා පිතුන විචල්ලේ වටිනකා විදිහට ෆයිල් එකේ තනි පෙේලියක ප්‍රින්ටලින් ගයන නි පේලෙන අලයිර වශ්‍යයන තනි පේලියයක්ක් විදිහයට ගබඩ කර පින් පත්පදය ක්‍රියාත්මක වෙන වාරගාන්ට සමාන පේලිගානව.tx ගුණුවේතිී. ස්ට්‍රිප් කියල දාලතිනවා මෙතන බී දෙක එකතිතක් ස්ට්‍රිප් ට්‍රිප් එක කියන පෙර පසු හිස්සවකාශ තිබ්බෝ අයින් කරලා දාන්න කියෙනහ. එමඟි බලමු කොහමත ක්‍රියාත්මක වෙන්නේ ආරම්භ වෙන කොටම පටන් ගන්න කොට ට පැවරෙනවා මේ ගොුණේ පළවිණ පේලිය එකන්නේ එදදා දහට ඉරක් අසුවකමා හැත්ත පහකමා හැට ඉරක් සිංහල ඉඩ පස්සේ බවන්ට පැවරෙන එල් තිත ඉස්පලිට් දශ එතොට බ්‍යාවත්ත ඉරතියන තනින් කැඩුව කෑලි දෙකට වෙං වෙනෝ එදද දහට එක කොටස ඉතුළ ටි ක්කෝම අනනිත් කොටස බී දෙක පැවරුම බී එක එක එතට බී එක කියන ටපල් එක එක කියනවෙන්න මේ කොටස ඒක නැවතත් කඩනවා ඒ තියන තැන එතකොට බ දෙක කියනටපල් එකට වැටෙනවා තන්තු කෑලි දෙකක් අසුව හැත්ත පහ හැට එකක් සිංහල තව කොටස ඊළඟට කරනද තමයි පී තුළ කියර විචල්ල කදාගන්නවා බිදුවටෝ එකක් ලියතිනෝෝ in බින්දුව තිතාක් ස්පිට් බට බිින්දුව කියන වෙඩමේටික තුර අසුව හත්ත පා හැට කියන ටික අරගන්නවා අරගෙනයා කමාවෙන් කඩනෝ කමාවෙන් කඩපු ගමන් මේ තනි තන්තුුව තන්තු කෑලිත් තුනකටවෙෙන් වෙන බලන්න මෙතන නි ුද්‍රෘතකමාව හුදෘතකමා යුගලතුන. ඒසේ ෆෝයින් එකින් වනි මේ එක ටපල්ල එකක් එත වට එස්ට පැවරෙන අසුව ඊළඟ ට ෂට පැවරෙනවා හැත්ත බා ඉළඟවට ෂස්ට පැවරෙනවා හැට ඔය වට තුනෙන් පස්සේ ඒෆෝයින් ලප එක නවතියි. දැම් බලමු අසුව පැවර්චි ගමං එස් ඊළඟ පේලියලිය ලතිනවා පීතුන පැවරුම පීතුන ගන්න ඉන්ටස් අ පීතුනට එකතු කරන්නලුස් අගේත් ඉ කරලා එතකොට අසුව දන බිින්දුව නිසා අසුවක් වෙන. ඊළගුවටේටආපු ගමන් හැත්ත පහයි එකට අලු පීතුන හැදෙනවා පිතුන දැන ඉන්ටෙස් අසුව දන හැත්ත පහ එක සිය පනස් පහයි. එස්ට පැවරෙනවා හැට එක සිය පනස් පහ දන ැට දෙසිය පහලව එතකොට ලූපේ නවතින. නැවතුන් ගමන්ඟ කියනෙ ප්‍රින්් පදගටට ප්‍රින්් කරන්නලු බී එකේ බින්දුව එත්දස් දහට ඉරක්. බී දෙ සිංහල ඉරක් පීතුන දෙසිය පහළව ඒවාගීට පස්සේ ආපව් වෙනවා ඉලට දැ මේ පාරල්ට පැවරන්නේ දෙවෙනි පේලිය එද්දස් දහන මේ ඉරක් හතලිස් එකක හැට හතර දාසය ඉං්ලිෂ් කියක එතට කලින් වගේමයි බීකට පැවරෙනවා මේ තන්තුව ඉරෙන් කඩලා තොර කොටස් දෙකයි එදහස් දහනම මේය අනික්්තිිකොක්කුම මෙතැනටාව ඉලකට බී දෙකට පැවරෙනවා බීගේ පලවෙනි වටිනකම අංකෙක සූචකය ඇල ඉරෙෙන් කඩලා ඊට පස පී තුනनेවත බिंदुුවක්ෙන එවले වගේම फෝइන්න කටාව बේ බिදුව මෙන්න මේටික කමෙන් ප්‍රට් කළලා වෙන වෙනම ්‍රන්තු කෑලි තුන කට කරනු එස්ට පැවරෙනවා හතලස් දෙ ඒ නිකලයක් කර පී තුුණන එකක හම බින්ंदुුව ද හතලස් දෙක හතලස් දෙදක් නවා ට පැවරන ගට හැට හතර හතලස් देखදන්න හැට හතරरेක සි හැයක් වෙනවා ලඟ ටෙස්ට පැවරෙනවා ආදාසය එකසිය හැ එදාසයයි එක සේ විසි දෙකක් වෙනවා ඒලූප එක නවතිනවා එතකොට පරින් පදේ වැඩ කරනවා කලින් වගේමයි මුලින්ම එන්න ෝන බ එක බින්දුව එදස් දහනමය ඉරක් බී දෙක එක ඉංගලිශ් ඉරක් පීතුන එක සිය විසි දෙ ඔය වගේ මතමයි තුන්ගෙන වටේ දී එඒල්ට පැවරෙනවා ගුණේ තුන්ගෙන පේළිය අර විදිහටම බීවාන් b23 සහ පීතුන වටිනකම හැදිලා output්පුට් එක මේ විදියට ගබඩා වෙනවා. හතරනි පේලියකුත් තියෙනවා එනිසා හතරවෙනි වටත් යනවා අන්තිමපේලිය එල්ට පවරමෙන් කලින් වගේම බී එක බී දෙකටපල් නිර්මාණය වෙනවා පීතුන ගණනය වෙනවා ගොඩමි ගබඩාව වෙනවා. එතින් පස්ස එනවතත් ඉහට යනකොට තවදුරටත් පැවරන්න පේලියක් නැති නිසා ලූප එකගනව ති. අපට පේනවයිෙනන තුන්ගෙන උත්තර හතරවැනි උත්තර තමයි නිවැරදි වෙන්නේ මේ දැක්ක පියලි හතර තමයි ගොුණම තුළ වෙන වෙනම පේළි හතරකට ගබඩාවෙනි ව විදිහට තමයි දා හතර ප්‍රශ්නී කේතය ක්‍රාත්නක වීම පහලොස්සනි ප්‍රශ්නී එතන හරතියෙනව නවපද්ධති සංවර්ධනයක් කිරීම ආරම්භකිරීමට බලපෑමක් සිදු නොකරන කාරණ තුර මේ උත්තරේ වෙන්නේ දෝෂ පැවතිීම ද පදධතියක දෝෂ තිබගේලා අලුතෙන් පද්ධතියක් හදන්න පටන් ගන්නේන්නේේ ඒ මොත්තඒ දෝෂ නිරාකරණය කරන්න පිගැනෙ ඩිබක් කරන්න නලත්තු කිරීමක් සිද්ධ කරනවා පමණයි. පද්ධති නිර්මාණයකට මුල පුරන්නනා ඒ පද්ධතිය අවශ්‍යතාවන්ට නොගැල පෙන්න්න ඕන. පැරණී අවශ්‍යතාමත තියන පද්ධතියක් පෙන් වන. හෙමනොත්තමයි ඒ අපි අලු පද්ධතියක් නිර්මාණයට හේතුවක් වෙන්නේ තුළ අනෙකුත් කරුණු හතර ගත්තෝ. එක දෙක තුන සහ පහ අන්නේ කරුණු හතරම වපද්ධති සංවර්ධනයකට හේතුවන කරුණු වෙනු. එනම් පළවෙනි ප්‍රශ්නපත්තරය සඳහා වන සාකච්ඡාව එයින් අවසන් වෙනු. එඩ පස අපේ සකච්ඡාකරෝත් ස්ට්‍රක්ෂර්ඩ් කොටස විවගත කොටස එක ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්න. පළවිනි ප්‍රශ්නදී කතා කරලා තියෙන්නේ පරිසරෝෂ්ණත්වයට අනුව වායු සමනයන්ත්‍රයක් ස්වවැංග්‍රීයව සක්‍රීිය කරිය කර ගැනීමේ අවශ්‍යතාවය. ඒකේ විදදුත් පරිපතයට ක්ෂුවටර්යක් සම්බන්ධ කරලා තියෙන ලු ොට ක්ෂුවේටර්ය මෙන්න මේ විදිර ්‍රමණය කිරීම තුළ වායු සමනයන්ත්‍රය පාලනය කරන්න පුුවන්කි ලත්තියෙන. ඒවගේම තමයි ඉහත පරිපතය ශුද්‍ර සකසන පරිපතයක් මග ස්ථාපනය කරන්න අදහස් කරලා තියෙනවා. හතු අපන් අහනවා මොනවද අවශ්‍ය කරන උපාංග. හෙතු අපිට අවශ්‍ය වෙනවා ශුද්‍ර සකසන පුවරුවක් ඕනවෙනවා එක්්චුවේටරයක් ඕන වෙනවා ඉවගේම ෂ්ණත්ව තත්ත්වය සංවේධනය වෙන් උෂණත්ව සංවේදකයක් ඕන වෙනවා හිට අමතරව රිලේකක් ඕෝන කියකිව්ුවත් හරි මොකද අර අපි පරිපතය ඇක්ුවේට ඇත්තේ ැනකොටඒ ඉනකට විද්‍යුත් පරිපතයකට සම්බඳධ කරන්න වනි තොට ශුද්‍ර සකසනපරු විද්‍යුත් පරිපතවලට සම්බන්ධ කරන්න අපි රිලේ පාවිච්චි කන්න තොර නිසා රලේකක් කියලත් අපිට ගන්න පුළුවන්කම තියෙන් ඉප සැපං හලා තියෙනවා ේතය ලියන්නලු එෝට එතනපිට කියලා තියෙනවා උෂ්නත්ය සෙල්සිියස්ලට පරිවර්තනය කරගන්න ආකාරය දීලා තියෙනවා මොකද උෂ්නත්‍ර සංවේධකයකට ආදාාන ලැබෙන්න්නේ ෝල්ලින් තුර සෙල්සිියස් ැරන් යිට වලින් ආධාන ලබෙන් නිනේ එදෝටේ ලැබෙන ෝල්ටගේ සෙල්සිිය සෝ ෆැරෙන් හයි් බවට අපි ස සුදු සමී කරන දාලා පරිවර්තනය කරන්නන ර ඒ වටත් ලෝක සම්මත සමීකරන නෑ එක් එෙක් නිෂ්පාදන වර්ගයන්ුව සෙන්ංසරක සමීකරණය වෙනස් වෙන ඉනිසා ඔට ප්‍රශ්නයක් දුන්නොත් සෙල්සිියස් පෙර යි් කරන්න ඒ සඳහබන සමීකරණය ලබා දවි එතුර අපි බුලිම්ම කරගන්න ඕනදේ තමයි විචල්ලය නර්ථ දක්ව ගන්න වෙනවා තුර විචල්ල දෙකක් තිනවා ස්SP සහ ටpsපී හතර ටප බින්දුු එතුර අපිට හිතන්න පුළුවන් හතර කියන්න කෙ වෙනියංකයක් පෙන් ඕන ඒ බින්දුව කියන්නෙත් ක වෙනියංකයක් ಉෂ්ණත්ව ංේද අපි සාමාන්‍ය සම්බන්ධ කරන්නේ පෝ වලට නිසා ඒ බින්දුව ෙෙනණිය ම හදාගත් ಉෂ්ණත්ව සංවේදකය සම්බන්ධ කර සಂඳ කර ಿිෝ್ වලට නි ංක හතොර ෝಟ್ಟ ಗ තමයි ් ම්බන්ධ කරලති. ඒ වගේ මෙතැදීක්ුවේර්ය ඒකම පාලනය කරන්න අපිට ඕන කරනවා සර්ෝ h කියන ෆල් එක ඕන ටො ක්ුවේටර සහිත කෝඩ් එකක් න පළමිනි පේලිය ඉ ල්ර්් ියන්නම වෙනු ඉට අපි සර්ව වස්තුුවක් හදා ගන්නවා කියන නමින්්ුවටර්ය පාලනය කිරීමටොට ෆන්ශන් එකතුළදී සීියල් බිගින්න එක ලෙව්වා ඒවගේම මේතු සර්ෝ එක නැතං ඇක්චුවේටර්ය හතරවෙනි කෙවිනියට සම්බන්ධිත බව කියන්න ඇට් ශරිතය පාවිච්ි ෙනයිතොට ස්ප කියන්නේ හ එ නැවත නැවත වියයුතුදේ තමයි මුලින්ම ආදාානය ගන්නවා ඇනලොකරිීට තුර ටප කියලා කියන්නේ ඒනෝට්තොට ඒ නෝට් කියනකින් ඇනලෝ ක්‍රමයට ප්‍රති සමාධානයක් ගන්න එන්ටෙම් කියන විචල්ලේ එක වඩා වෙනවා උෂ්ණත්ව සංවේදකය මගින් ආධානය කරපු වටිනකම ෝල්ටොලින් පස්ස අර ස්පේපරගේ දීලා තියෙන සමීකරනය පාවිච්චි කරලා සට කන විචල්ලිට පවරගන්නවා ඒ එතකොට සෙල්සිියස් වෙන්න ඕනද හිට පස බල නොයිස්් එකක් එක විසි පහට වැඩිනං ස්තිත රයි් ස් කියල කියන්නේ සර්වෝ වස්තුවට කියෙනවා අංශකානුවට ප්‍රමණය වෙන්න විසි පහට අඩුනං බින්දුවට ප්‍රමණය වෙන් මෙතන එල්ස එකක් තාන්න බෑ මොකද විසි පහට අඩු වුණනොත් වැඩි වුණනොත් කියලා මිසා විසි පහක් වනවිට කියන එල්ෙක් දැමත් සිපහක් වන විටත් මේක වෙන නිසා වඩා සුදුසු හිස්් පද දෙකගින් මලියඒවගේ අපිට කියනවා ඒ විදිහට මේ සක්‍රිය හෝ වක්‍රිය වුුණොත් තත්පර පහක පරතරයක් දේල තමයි ඊළඟට නැවතත් මේ චෙක්කිරරිල්ල ගරන්නන නිසා ඩිලේ පන්දාහකු යුදලක්ති නම් ඔය තියෙන්නේ ඒ සඳහා වන කේතය තු කෙවෙනියංක හතර සහ ඒනෝට්ම වෙන්න ඕනි නෑ ඔබ කැමති කෙවෙනියංක පාවිච්චි කරන්න හැබැයි මේක ඒ බිින්දුව ඒ එක ඒ දෙක වගේ ප්‍රතිසම කෙවෙනයක් විය යුතුයි මේක අංකිත කෙවෙනක් විය යුතුයි. එට අහන එක Cී කොටස සාරදරව්‍ය අන්තර්ජාල පද්ධති කෘතිම බුද්ධි පද්ධති කියන එක පිළිගන්නවද. ඒක වවෙන්න බෑ මොක සාර් දරව්‍ය අන්තර්ජාල පද්ධති කෘතිම බුද්ධි පද්ධති නේ කෘතිීම බද්ධිබද්ධතියක් කියන දැනුමහදන්න යන රොබෝයන්ත්‍ර ඔය වගේ එ සාර ද්‍රව්‍යන්තර්චාලින් කියන්නේ එකිනෙකා එක්ක සංවේධනය කරන ද්‍රව්‍යයන් බිහිකිරීම ො එතන කෘතිම බුද්ධි සංකල්පයක් නෑ ඉනිසා නොසලකයි කියලා තමයි උත්තරය ගන්නවෙෙන් දෙනි ප්‍රශන එතන දීල තියෙනවා දත්ත සමුදායක් සම්බන්ධක වලින් අපේ අහනුව ප්‍රශ්නයක් හත පරික්‍රමා සටහන පවතින ප්‍රමත මට්ටම කුමක්ද හේතුවන් තෘපතරයනි ශෂුඥ්‍ය ප්‍රමත මටම්. හේතුව තමයි මේ පරිසරයටට අනුව නි्यවස් පේප ආර්ටිකල් වගේ සම්බන්ධකවල පරමානුක නොවන උපල කියාන තියෙන පුළුව. පරමාණුක නවන උපල කියන කියන්නේ එක උපල කියයාණයට වටිනාකම් කීපයක් මොද මෙතැන කියලා තියෙනවා සෑමපුවත් පතකටම ටයිට්ලක අන්‍යයිඒ වගේ එකම මාතෘකාව තියෙන ලිපි කීපයක් පවතින්න පුළුවන්ුව. මාතෘකාව තියෙන ලිපිකීපයක් පවදින්න පුළුව. ඒවගේ පුවත්පතක ලිපිකීපයක් ඇති අතර එකම ලිපිය පුවත්පත් කීපේක තියන්න පුළුවන්. එතුට එතන කියනෙන අපි බැලූතින්ගේ අපිට දීර තියෙන න්‍යවස්පේප කියෙන සම්බන්ධය තන වස්පප කියෙනන එක අපිට තියෙනවා ஆටිකල් Number. එ ஆිකල් නම් කියන එක ගත්තෝොත් එක පුවත්පතක තියන්න පුළුවනිනං ලිපි ගණනාවක්, එතුොට එක පුවත්පතකට එක නමයි නන්දේන්නේ ටයිට්ල එකේ ඒනම ව්වට පස්සේ අයිල්ල යන්න බෑන එක ප්‍රාථමික ඇතුවනි එතුට ඒ නම ස්සර හැන් ආර්ටිකල් නම්බර්ස් ගණනාව දාන්න වෙන එතුොට ඒ නිසා මේඒ ශුන්්‍ය ප්‍රමත මට්ටමට තමයි යන්ඒවගේම ඕත කියනෙකට අදාළගත් ඕක සිද්ධවෙලා තියෙනවා මොකද සහර ලිපි කියල තිීවවැනි කතතුරු වරුන් හිප දෙනෙකු එකතුව වරශණ ගන්නවා එතුොට ආර්ටිකල් වගුව ැලුවෝ ඒ ආර්ටිකල් නම්බ එකයි හැබැයි ඕත ID කීපයක් එන්න පුළුවන් තුොට එතනි නොත් මේ කියන පරමාණුක නොවන ලක්ෂණය ඇවිල්ලා තියෙනු. V කියෙනවා මේක තුංගනි ප්‍රමතමට්ටමට පත්කරන්නේ කියලා. එ මේ තියන්නේ මේ තුංගනි ප්‍රමත මට්ටමට පත්කරහම ලැබෙන සටාන. මුලින්ම මේක පලවිනි ප්‍රමතමට්ටමට පත් කරන්න වෙනවා මේ පළවිනි ප්‍රමත මට්ட்டමට පත් කරනවා කියලා අපිට කරන්න වෙන්නේ පරමාණුක ගතිගුණ නැති කරපු ගත් එටික ආපස්සට ගන්නේ එක එකගන්නේ न्यউස් पේප කියනිෙ ේ තිබුණු ஆිල් தொடොරතුර ටික न्यூස්ප ஆடிिकල් කියලා අලුත් වගුවකට ගන්න වෙනවා ஆட்டிිකල් நம்பර එක වෙෙන් කර ගන්න වෙනවා ටட்लेේ පිටපතක් ගන්න වෙන වගේ කතුරු ප්‍රශ්නය විසඳගන්න ආටිකල් ඕත කියල වගුව කදලා ආටිකල් නම්බර එකත් එක්ක ඕඩ එක එකට ගන්න වෙන එතකොටේ ගැටලුව විසඳර ඉ පස්සේ මේක දෙනි ප්‍රම මට්ටමේ තියෙනවත කියලා චෙක් කල්ල බැලුව එතකොට සංයුත්ත ඇතුර ැදුුණ නි्यස්පේ පාටිකල් ව ගුව එතු හැබැගේ යතුරෙනවනා නෑ ඒවගේ ආටිකල් ඕතගෙනගේත් යතුරනොවණය නෑ එනිසා එතනත් දෙවැනි ප්‍රම මට්ටමත් ඉබීම හරැකිලා තියෙන තුන්ගනි ප්‍රමතමටම බලන්නා වහම එකතු නිවපේපර් කියන එක ගත්තොත් නිවස්පේප කියන එක තිබුණටයිත තිබන ප්‍රස් තිබුණ Numberම්බ of පජස් කියල තිබුණ්‍රෝඩට් කියල තිබුණ. හැබැයි ඒ ප්‍රෝඩට් කිය තියෙන එකක්නා ගත්තුතින් එතකොටආටිකල් නම්බර් කියන එක මත පරායක්තයි ො ටිකල් නම්බර එක ම ප්‍රෝඩේට් පරායයක්තයි ඒනිසාමක දුනේ ඒ ප්‍රෝඩේට් කියන එකයි අයින් කරලා අලුත් වගුවක හදලා ටයිටල් ආටිකල් නම්බ කෙනෙකත් ඒ වගගේ පාථමි කියතුර කරන්නඕ. හැබයි එහම කියල දන් අලුත් වගුවක් හදන්න බෑ මොකද මේ වෙනකොටත් ආටිකල් වගුවක් හැදිල තියෙනවා. එතුට ඒ ආර්ටිකල්යින් කියන්න හමන අර ආටිකල් වගුවට තමයි පෝඩේට් කෙනෙකපිට දාන්න සිද්ධ ප. තු එකක මොතර මතක තියගන්න මොකද නිතියරිය කියන්නේ අලුතෙන් වගුවක් හදන්නවන ඒකේට ආටිකල් නම්බ පිටපත් කරලා ප්‍රාථමක තුර කරන්න ඕන මෙතනින් ප්‍රෝඩේට් අයින් කරලා අලුතෙම්ම එකට එකතු කරන්නවා. හැබයි මෙතන දැනටමත් පලවෙනි ප්‍රමතමට්ම වෙනකොටත් ආර්ටිකල් කියල වගුවක් තිබ නිසා අලුතෙන් හදන්න යන්නේ නේ ඒ තිබුණු ආටිකල් වගුවට මෙතනින් අයින් කරලා අපි ප්‍රෝඩේට් ගෙනස්ථානකයි සිද්ධ කරට. යනානවා මේමන පිට පුවත්පතකට එක් ලිපිය හර ලියලතින කතතුරුවවරන්ගේ නම් සහල් ලිපින නමයකාරාදී පිළිවරට ගන්නලු. එතුර එනා මේකට අපිට අවශ්‍ය කරන වගු ඕත වග ඕන ආටිකල් ඕත වගුව ඕන මොකද ආටිකල් ඕත වගුව තමයි තියන්නේ ක්ලේකකයෝ ලිපි ලිවීම ගැන ඕත වගුව තමයි අපිට අවශ්‍ය කරන නම ලිපිනය ගන්නතති. එතුර නේම් ඇඩ්්‍රොස් කෙනෙ අපි ඉම්බම ගත්තා ඉට පස්සේ ඕත සහටිකල් ඕතගත්තව අපි ඒ දෙෙන සම්බන්ධ කරන්න පුළුවන් ඕතා යිඩී වලින් හිට පස්සය අපිට කරන්න තියන ඕඩය බයි කියලා ආර ෝහන පිවැට ගන්නවඕන නිසාන්නමේ අකාරාදී පිළිවැටර නිසා නේම් ඒී කෙලිව් එදොට මෙතැන අලුත් කොන්දේසියක් ොන වෙන්නේ නෑ ඇයි අපෙන් කියන්නේ එකල් ලපියයක් ෝ ලිවූනිෙක් එතුොට යම්කිසිල් ආටිකල්ල එකක් ලිවෝගම මොකද වෙන්නේ අතුරුුවරයාගේ අන්ෙ ආටිකල් ලියල තියන කතතුෘුුවරුන්ගේ අංකටික දකින්න තියෙනවා ඕතයිඩීවල ිකල් ඕෝත වගුවේ ඕතයිඩ වල තියෙනවා ආටිකල් එකක් ලි වන එතු අපි මෙතන සමාන කරනවාඒ ආටිකල් ඕත කියන වගුවේ ඕතයිඩී තියනවට සමාන ෝතයිඩී තියෙනයගේ විතරයි නම ඇඩද්‍රස්ද තුොර යම් කිසි ඕතයිඩිය එකක් තියෙනවා ඕත වගුවයේ එබයි එක ආටිකල් ෝතගෙන ඒම ොත යා නමලිණ ඉන්නන්නේනෑ එතු ආටිකල් ෝත වගගේේ නෑගන්න යා ලේකක් වුණනාාට ආටිකල් එකක් ලියලා නෑ එනම් මේක තමයි කොන්දේසිය වෙන් එෙන විවෝගත ප්‍රශ්නපත්ත්‍ර සාකච්ඡාව එ බන.